සතුටු යාළුකම් එක්ක අද පළවෙනි පැය අපි ගෙවන්න ලෑස්ති වෙනවා. යාළුකම් ගැන කතා කරද්දී ඇත්තටම ඇයි අඹම හොයාගත්තේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. අඹ යාළුවෝ ඒ තරම් යාළුකම් තියෙන අපි දන්න දෙන්නෙකුට අපි අද උදේ ආරාධනා කළා. අපි පෙළගැස්මෙත් පෙන්නපු හින්දා ඒ කවුද කියලා ඔබත් දන්න හින්දා අපි බොහොම ආදරයෙන් කැමැත්තෙන් අද උදේ නුගසෙවණට අපි පිළිගන්නවා ජයනි සේනානායක සහ පියුමි බොතේජු යාළුව දෙන්න. අයිබෝන්. අනේ අම්මේ මේ තරම් යාළුකමක් නේද? යාළුකමක් නේද? හැබැයි මේ මෙතනට තව එක්කෙනෙක් අඩුයි. මේ තුන් කට්ටුවක් නේ ඉන්නේ මනෝෂ්. ඔව්. තව එක්කෙනෙක් අඩුයි. ඉතින් හරිනම් සම්පූර්ණ වෙන්නේ තුන් දෙනාම හිටියොත් අපි ඉතින් ඇයවත් සිහි තියාගෙන මතක් කරගෙන තමයි අද මේ දෙන්නට එන්න කියලා ආරාධනා කරේ. පුටු මදි පොඩ්ඩක් අපි දෙන්නා. අපිට තියෙනවා පුටු නේද? නෑ අපි ආ උදේම දැක්කනේ. අපි නුගසෙවණ තේමා ගීතෙන් දැක්කා. ඔව්. නිරෝෂා විරාජිනී. නේද? නිරෝෂා. මම ආදරෙන් මතක් කරනවා. මතක් කරනවා. ඒක තමයි. ජනියක් යාළුකමට අවුරුදු කීයක් වෙනවද ඇත්තට? අපි දෙන්නගේ යාළුකමට අවුරුදු 20 ගානක්. දැන් 20. 20. 19. 19. 20ක් කියමුකෝ අපි. ආ 20යි. නිරෝගී වාගේ යාළු තමත් 20යි. 20යි. මම ජාතික රූපවාහිනියේ මුලින්ම වැඩ කරනකොට තමයි මට නිරෝව හම්බ වෙන්නේ. එතකොට මම පියුමි බොතේජු කියන කෙනෙක් නෙමෙයි නිකම්ම නිකං ඒ කාලේ මම ඇසිස්ටන්ට්. ඉතින් එතකොට එයාගේ මගේ යාළුකමක් ඇති වෙනවා. ඒකටත් අවුරුදු 20ක්. 19යි අක්කගේ මගේ යාළුකම. මොකද අවුරුද්දක් ඒ ඉඳලා තමයි ඩ්‍රාමා වලට යන්නේ. නාට්‍ය වලදී මගේ පළවෙනි අම්මා. ජයනි අම්මා. මේ ඇත්තටම මේ මේ කලාවේදී යාළුකම් ටිකක් වැඩි පවත්වන්න අමාරුයි. රස්සාවේදී සහ ඒ වගේ දේවල් වලින් යාළුකම් පවත්වන්න අමාරුයි කියලා කියනවනේ. හැබැයි මම නිකන් අවුරුදු කීයද කියලා ඒ සමහර ලාවට ගණන් හදලා නුගසෙවණටත් වැඩි පරණයි දේ යාළුකම කියලා හොයාගන්න. එතකොට මේ ඔයා මේ නිකන් එන අපි වොයිස් කරන්න. නෑ දැන් ඉතින් 20යි කියලා කියලා ඉවරයි. ඕ ඉතින් මේ මේ ඇත්තටම මේ යාළුකම් පවත්ව ගන්න කොහොමද? ඒ කියන්නේ මොකද පවත් ගන්න එක මම මේ කල්පනා කරා අවුරුදු 20ක් එක විදිහට යාළුව විදිහට පවත්වගෙන ඉඳ රණ්ඩු වෙනවා අඬනවා තරහ වෙනවා hina වෙනවා ආයි කතා කරන අයාලු වෙනවා ඒව තමයි ඕනම යාළුකමක් එහෙමනේ හැබැයි වෙන් වෙලා යන්නේ නැහැ එහෙම තමයි කියන්නේ මෙහිමයි ප්‍රධානම දේ යාළුකමක හරි මොනවා හරි රිලේෂන්ෂිප් එකක මේ අපි අනික් කෙනාව තේරුම් ගන්න එපැයි සායවසන්න ඕනේ අනේ කා විවසීම සහ තේරුම් ගැනීම අපේ තුන් දෙනාගෙන් වැඩිපුරම ඉවසන්නේ මෙයා. දෙවනියට දෙවනියට නෑ නෑ දෙවනියෙක් නෑ දෙන්නම එකට දෙකක් නෑ ඒ බලන්නේ අනුමත කරලා අතක් ගාලා දෙකක් නෑ ඒකනේ අර අපි අහපු ප්‍රශ්නේ සාමාන්‍යයි යාළුකම් කොච්චර කාලද කියලා ඇහුවේ කාලය මනින්නේ නෙමෙයි ඒ යාළුකමෙන් තියෙන බැඳීම මෙහෙමයි දැන් මේ ජයනිනේ අර ජයනිනේ ජයනිනේ කතා කරනවා කියන්නේ මෙහෙමයි ජයනිනේ දැන් අපි හැමෝම දැන් එක වගේ නෑනේ එක එක්කෙනා වෙනස් අනිවාර්යම වෙනස් ගතිගුණ තියෙන තුන් දෙනෙක් නෙමෙයි එකතු වෙන තුනක් හෝ හතරක් හෝ දෙන්නක් හැබැයි මේ ඒ අනේ දැන් මම මට මෙයාගේ හොඳ නරක හැමදේම මේ විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ උදේ යාළුවෝ විවේචනය කරන්න කැමති නෑනේ තරහ වෙයි කියලා මම මෙයාගේ වැරද්ද දැක්කොත් කෙලින්ම කියනවා දැන් මෙයාගේ මොනවාරි කේයාට කෙලින් කියන්න බැරි වැරද්ද දැක්කොත් නිරෝෂත් එක්ක යන්න බනිනවා. ඒවත්. ඊතර මෙයා නැද්ද? නැද. එතකොට හිත සතුටු වෙන්නේ නැහැ. බැනලා පස්සේ කිනු උඹට අපි බැන්නා කියලා. දැන් මගේ වැරද්ද දැක්කොත් මම කියන්නේ මෙයයි නිරෝෂයි මට බනින්න ඕනේ. එහෙම තමයි. එහෙම නැතුව යාළුකම් තියාගන්න බෑ. හොඳම නිකන් අර බෝධිසත්ව යාළුවෝ වගේ එහෙම නැහැනේ ඉතින්. අපි සාමාන්‍ය මිනිස්සු නේද? දැන් මේ ඔය යාළුකමට අවුරුදු 19ක් එතකොට නිරෝෂාක් අද්දේක අවුරුදු 20ක්. ඔය අවුරුදු 20 ඇතුළේ තුන් දෙනාත් එක්කම රස්තියාදු ගහපු දැන් කාලේ ගත කරපු දැන් කොච්චරක්ද? අක්ක නිරෝව හම්බ වෙලා දැන් අවුරුදු 3-4ක් වගේ. ඒ කියන්නේ මම තමයි මේ දෙන්නම සෙට් කරන්නේ. දැන් මම හැමදෙස්සම නිරෝ ගැන කියනවා අක්කත් එක්ක කතා බහ කරනකොට මම හිතුවා අක්කේ අපි හම්බ වෙමුනේ කියලා. හා කියලා අපි මේ ළඟම තැනක නිරෝවට හම්බ වෙනවා. අබයි යන්නම් එහෙම ඇරෙන්න මේ එහෙම අසුරු කරේ නෑ මම. ඊටද අර මගේ යාළුකම නිතරම මම කියවනවනේ දැන් මෙයාගේ අක්කා ගැන කින් ගිහින් කියන නිරෝ එක. නිරෝට අවිල කියන මේ
අක්කට විලකින නිරෝගෙන්. ඒතර එහෙමත් එක මම කෝ අපි හම්බ වෙමු කියලා. ඒ හම්බ වෙලා තමයි ඉතින් මේ යාළුකම. ඉතින් මේ අවුරුදු ගානට හොඳට රොන්ද ගැහුවා නේ. ඔව් වැඩිපුරම කරන්න රස්තියාදු ගහන එක තමයි ඇත්තටම. ඒ ඒ ඒ රස්තියාදු ඇතුලේ මනෝජ් බොහොම රසවත් සිදුවීම් තියෙනවා. ඇඳුම් ගන්න ගියාම එතකොට ගෙදර ඇතුලේ වෙන සිද්ධි ෆිට් ඔන් කරන්න ගියාම තැඳුමක් ගන්න ගියා තුන් දෙනා එක විදිහට ඇඳුම් ගන්න වෙලාවල් තමයි වැඩිපුරම තියෙන්නේ නේ. හැබැයි මේ අකි පොඩි කපටි වැඩක් කරනවා මෙයා ඒක වීඩියෝ කරලා දන්නේ නැවගේ ඉන්නවා නේද? එහෙම වෙලාවලුත් තියෙනවා. මේ දෙන්නට ඒක මතකයක් නැහැ. වීඩියෝ කරයි අර මේ කියලා මන් ටැග්ගල ෆෝන් එකේ මතක් වෙන්නේ නැහනේ මේ හිතන්නෙත් නැහනේ නේ ඉතින් පස්සේ රස විඳින්න ඕවා තියෙන්නේ බෑ ඔව් මතක කිසුනට නේ අපි දැන් එහෙම දැන් මොකක්වත් මේ බැරියර්ස් නැති නිසා අපි ඔහේ විසුනට නවනේ දැන් අපි මේ ටෙලිවිෂන් වලට එහෙම ඇවිල්ලා හරි හොඳ ළමයි වගේ ඉති අපි අපි තිතින් අපි හරි ඉඳහසේ ජීවත් වෙන්න බෑ hina වෙලා කෑ ගහලා දඟලලා අර සරලම කිව්වොත් හොඳට පිස්සුනට නවනේ ඉතින් කීටි ගානක් නේද පිස්සුනටලා සතියකින් දෙකකින් තමයි දන්නේ අම්මා අන්න අර පිස්සුනට ඔක්කොම මෙයා වීඩියෝ කරලා උරේ. එහෙවත් ඉතින් වෙනවනේ. කමන්නේ. මතක සටහනකුත් තියෙන්නේ බෑ අර පියුමිත් කිව්වා වගේ නේද? අවුරුදු 10ක් 15ක් පස්සට ගිහිල්ලා හරි ආයි හැරිලා බලද්දි මෙහෙම කාලෙකුත් අපිට තිබුණානේ. තිබුණානේ. මෙහෙම තැන්වලටත් අපි ගියානේ. මෙහෙමනේ කියලා කියන්නත් කාලයක් තියෙන්න ඕනනේ. ඒ හින්දා මේ එහෙම මතක සටහනුත් එකතු කරගන්නවා. පියුමි මේ ජයනි ජයනියක් ටිකක් ඉවසනවා. එතකොට ඒ යාළු තුන් කට්ටුව ඇතුලේ දෙවෙනියට තුන්වෙනියට ඉවසන අය නැහැ. ඩොක් ඉවසනවා. ඩොක් ඉවසනවා. නැත්තම් අපි මෙහෙම යාළු ඉදිරිය නැහැ නේ. ඔව්. ඒක දැකලවත් ඉවසන්න පුරුදු වෙන්නේ නැද්ද? මෙහෙමයි. තාම නැහැ කියලා කියන්නේ. නැහැ. ඉවසන්නේ නැත්තේවත් නැහැ. ඉවසනවා. මේ දැන් මෙහෙමයි දැන් අපි මම අපි තුන් දෙනාව ගන්නම්කෝ. දැන් මම කියනවා අක්කට. අක්කේ දැන් ඔයා මේ මෙතන ඔයා මේ මේක වැරදි අක්කේ. ඔය කරපු දේ. නෑනේ නංගි. දැන් මෙහෙමනේ නංගි. ඒක නංගි කියලා අක්කා කියනවා. මම නිරෝට කියනවා. නිරෝ. දැන් ඔයා මේක මේ පිපි. ඒක මෙහෙම නෙවෙයි පිපි. හරිද? එතකොට ඒක යන්න ඕන විදිහක් තියනවා පිපි. හරිද? කියලා එහෙම කියනවා. හරිද? මං කියන විදිහ කියනවා කි. මේ දෙන කියලා නංගි නංගි දෙබස් නංගි නංගි ඔයා මේ වැරදි දැන් නිරෝත් කියන මේ පිපි ඔයා හරි වැරදි එකන හරියක් හරියක් මේ අක්කේ එහෙම නෙමෙයි අක්කේ කියලා ඉලවස පාය වෙන අර 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 කරලා පෙන්නේ ඉවසීමේ ස්වරය නේ ඔව් එහෙම නෙමෙයි නංගි අපි ගෙලින් මප් මේ හරි පල්ලෙහැකට ඊට පස්සේ දැන් අපි නිරෝයි මමයි දෙන්නම එකතුලා බනිනවා නේද මොනහරි පටස් ගාල ගන්නව අර සෝඩ බෝතල කැඩුවගේ ඌ ගහලා යනවා ඉවරයි ආයෙනි වෙනවා ඉවරයි එහෙමයි ඒකත් හොඳයි තින ජීවිතේට දැන් මේ මනෝජ් මේ කතාව අපි ආලුකම් ගැන කතා කරගෙන එනකොට මේ කතාව මේ සාමාන්‍ය අපි නිතර කතා බහ කරන මාතෘකාවකට පොඩ්ඩක් අරගෙන ඉන්න හිතුවා. අපි දැන් හිතපො මේක තුන් දිනාගෙන් අහන ප්‍රශ්නයක් හැබැයි දෙන්නේ නැනින් නැද දෙන්නේගෙන් අහනවා. ජීවිතයේ සහකරුවෙක් හොයාගන්නකොට ඒ කෙනාගේ බාහිර ස්වරූපයේ සම්බන්ධයට කොයිතරම් දුරකට වැදගත් වෙනවද දෙන්නගෙම උත්තරයක් ඕන. බාහිර ස්වරූපය සහකරුවෙක් හොයාගන්නකොට කියන්නේ මේ මේ මොන විදිය සහකරුවෙක්? ජීවිතයේ සහකරුවෙක්. අපි හිතමු ආදරය කරන්න එහෙම තියෙනවා. විවාහය බාහිර ස්වරූපය මෙහෙමයි. අවංකව කිව්වොත් මම නම් බාහිර ස්වරූපේ ටිකක් බලනවා. නැත්තම් දැන් බොරුවට කියන්න පුළුවන් එහෙම නෑ හිත තමයි හිත පේන්නේ නෑනේ. බාහිර ස්වරූපය දැකලානේ ඉස්සෙල්ලා බාහිරින් දකින්න මොනව හරි දෙයකටනේ අපි මේ ආකර්ෂණය වෙන්නේ. ඉතින් එහෙම දැකලානේ පස්සේනේ අපි හිතයි ඔක්කොම අඳුනගන්නේ හිතද ගතද ඔක්කොම. හැබැයි මුලින් අර බාහිර ස්වරූපය නිකන් හරි කෙලින් කතා කරන බොහොම අර පිලිසිදු පිළිවෙල එහෙම අර ආකර්ෂණීය කෙනෙක් වෙන්න එපා ඉතින්. දැන් තව කෙනෙක්ට ඒ ආකර්ෂණීය කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මට මම මම කැමති විදිහේ නැතිගුණ ඔය මේ 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 බාහිර ස්වරූපේ ඔය වගේ තමයි. පස්සේ ඇසුරු කරලා බලද්දී මම හිතන විදිහ කෙනා නෙවෙයි නම් ඉතින් මොකද සම්මා වෙන්න කියලා නිකන් ඉන්න. Sorry. අක්කා කිව්ව කොටසෙන් ඇත්තම 80% විතර තියෙනවා මම කියන දේවල් ටිකත් ඇත්තම දැන් අපිට
අර මුලින් දකින්න කෙනාටත් එනේ දැන් කියන අනිත් එක තමයි අපේ හිතේ ඉන්නවා කියන්නේ හැම කෙනෙක්ගෙම හිතේ ඉන්න අනේ මට මෙන්න මේ වගේ කෙනෙක් හිටියානා කියලා. ඉතින් අපි රැවටෙන්නේ පළවෙනිම දේ බලලා ආ හොඳයි කියලා හිතනවා. ඒකෙන් තමයි වරද්ද ගන්නෙ. ඊට පස්සේ සමහර වෙලාවට ඉතින් හොඳයි ඇත් ඉන්නව නැතුනේ මේ. ඊට පස්සේ අසුරු කරනකොට තමයි ඉතින් තේරෙන්නේ යකාද දෙයියොද කියන එක. ඒකත් එක්ක තමයි ඊළඟට ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් මං හිතන්නේ ගොඩක් 80ක් අක්ක කිව්වනේ ඉතින් ආයේ අනිත් එක මේව දෙයක් තියෙනවා. දැන් අර මිත්‍ර සම්බන්ධතාවය වගේම තමයි ඒකත්. දැන් අපි සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ ආදරය කරන්න හෝ වේවා විවාහය හෝ වේවා හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ මම නොවන කෙනෙක් එක්කයි මම මේ ගමන යන්නේ කියලා. එතකොට අර අතිශයින්ම ඉවසීම ඒ පරිත්‍යාගශීලීකම දරා ගැනීම ඒව කැපකිරීම ඒව ඔක්කොම තියෙන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ. මොකද එහෙම දැන් එහෙම අපිට ඕනම විදිය කෙනෙක් හොය හොය යන්න ගියොත් මේ හොයන එකේ කෙලවරක් නැති වෙනවනේ. මේ අපි අපේ හිතේම ඉන්න කෙනා අපිට හම්බ නොවුනොත් කවදා හරි හිතේ ඉන්න කෙනා හම්බ වෙනකන් යන්නද නෑනේ. හැබැයි ලැබිච්ච කෙනාගේ හොඳ දේවල් ටික අරගෙන අනිත් දේවල් ටික දරාගෙන ෂෙයා කරගෙන එහෙම ඉන්න පුළුවන් නම් මම හිතන්නේ යන්නත් එහෙම ඉතින් අවුලක් නෑ. හැබැයි බැරිම නම් විශේෂයෙන්ම දැන් අපි හිතමු කෙනෙක් අපිට ශාරීරිකව දැඩිව වද හිංසා දෙනවා නම් එහෙම කෙනෙක් එක ජීවත් වෙන්න බෑනේ නේ. ඉතින් එතකොට තීරණයක් ගන්න වෙනවා. නමුත් මම මගේ විදිය තමයි පුළුවන් තරම් උත්සාහ කරනවා ඉවසගෙන දරාගෙන හැබැයි මම මානසික පීඩාවක් විඳින්නේ නැතුව ජීවත් වෙන්න. පියුමගේ ඉවසීමේ සීමාව කොච්චරක්ද? ඒ කියන්නේ එහෙම කොච්චරක් වෙනකම් බලන්න පුළුවන්ද? මම උත්තරයක් දෙන්න. නෑ ඒකට මම දෙන්න ඕනේ ඇයි දන්නවද? මෙයා සමාන කියන එකක් නෑ. මෙයා මේ අපි දැන් මෙහෙම පියුමක දකිද්දී හරි අපි දකින චරිත වලින් හරි මෙයා සාමාන්‍ය දකින විදියෙන් හරි දැන් අපි කතා කරන දේවල් ඉවසීමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්නේ. මෙයා තරම් එහෙම සම්බන්ධතාවලදී ඉවසපු කෙනෙක් ජීවිතේ දැන් නෙවෙයි මම කියන්නේ පෙර එයාගේ ජීවිතේ ඉවසපු කෙනෙක් මම දැකලා නැහැ. කියන්නේ මෙයා තරම් මම නම් ඉවසන් නැහැ. ඒ මෙයා සමහර තැන්වලදී ජීවිතේ ගත තියෙනවලදී මෙයා දුක් විඳපු තරම් ශාරීරිකවද මානසිකවද ඒ ඉවසීම උපරිමයි. ඒක කියන්නේ ඔව් නේ. ඒ කියන්නේ සමහර තැන්වලදී අපි හිතාගෙන ඉන්නවා මේ එහෙම ඒ කියන්නේ බැඳීමක් ඇති වුණාට පස්සේ ජීවිතේ ගමනක් යන්න පටන් ගත්තට පස්සේ කරන්න දෙයක් නැහැ. දැන් අපි මේ ගමනේ යනවනේ අතරමඟ නවත්තන්න බෑ. ඔහොම දරාගෙන ඉන්නවා. ඔහොම යනවා කියලා හිතන අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි තව කෙනෙක් කල්පනා කරනවා මේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. ඇයි අපි එච්චර සීමාවත් ඉක්මවලා එහෙම ඉවසන්නේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. පියුමගේ අදහස මොකක්ද ඒ කියන්නේ? මෙහෙමයි පළවෙනිම දේ මට වෙන්නේ මම මගේ පවුල් පසුබිමත් එක්ක ගොඩාක් වෙලාවට ඉවසීම කියන එක වැඩිපුර ගෙනියන්න හදන. මොකද මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තා බැංකු ශාස්ත්‍රය වැඩ කරන්නේ. මේ ජාතික රූපහණේ 80%ක් මගේ තාත්තා වඳුරනවා. ඉතින් එතකොට මම හැමතිස්සෙම මේ දෙන්නගේ රෙපියුටේෂන් එක ගැන හිතනවා. ඉතින් එතකොට සමහර අවස්ථාවලදී මම ජීවිතේ නැති කරගන්න පවා ගිහිප්පු අවස්ථා තියෙනවා. ඉතින් ඒ මොකද ඒ දරාගෙන ඉන්න ඒ කියන්නේ උපරිම දරාගෙන ඒ කියන්නේ අමාරුවේ තියෙන කටහඬ දරාගන්න සීමාවත් ඉක්මවන ඒත් ඉවසන්න උත්සාහ කරනවා ඉතින් එහෙම අවස්ථාවලුත් මගේ ජීවිතේ තිබුණා. දැන් මෙහෙම hina වෙලා හිටියට ගොඩක් ප්‍රශ්න තිබ්බ ජීවිතයක් මට තිබුණා. ඉතින් අද වෙනකොට මං හරිම නිදහසේ මගේ අම්මයි තාත්තයි එක්ක හරිම සතුටු ජීවිතයක් ගත කරනවා. ඉතින් මං හිතනවා අර ලෝකෙට බයේ සමාජයේ බයේ මේ අහල පහල මිනිස්සුන්ට බයේ ජීවිතේ අර නැත්තර නැති කර ගන්නවට වැඩිය සමහර විට මං ඒ වෙලාවේ මොඩ තීරණයක් මං ගත්තේ මං දන්නවා. නමුත් ඒ වෙලාවේ මගේ ජීවිතේ නැතර නම් ඒකේ පාඩු තියෙන්නේ මගේ අම්මට තාත්තට විතරයි. අද දැන් ඒ දිහා බලනකොට ඒ අනිත් මිනිසුන් ගත කරන ජීවිත දිහා බලනකොට ඒ මිනිස්සුර ගානක්වත් නැති වෙයි මන් නැති වුණා කියලා. මට මගේ පවුලට විතරයි ඒ දේ තියෙන්නේ. නමුත් ඒ අවස්ථාව කියන එක මනෝජ් අපිට කාටවත් කියන්න බැහැ. සමහරවිට අපි බයිනෝනේ ඇයි මේ ජීවිතේ නැති කරගත්තේ හරි මෝඩයි. හැබැයි ඒ අවස්ථාව හරි වෙනස් දෙයක්. ජීවිතයේ දිගේ ආපස්සට යන්න දෙනවා. වරමක් දෙනවා. අවස්ථාවක් දෙනවා. ජීවිතේ ගත්තු එක මෝඩ තීරණයක් වෙනස් කරන්න. මොකද වෙනස් කරන්නේ? කවදාවත් කසාද බඳින්නේ. තව ප්‍රශ්නයක් අහනවා. ජීවිතේ කවදා හරි ගත්තු මෝඩ තීරණයක් වෙනස් කරන්න අවස්ථාවක් දෙනවා. ආයේ ප්‍රශ්නෙම තමයි නේද? නියගෙන. මොකද්ද ගන්න තීරණේ? කිව්වේ ආයිත් කවදාවත් කසාද? ආයිත් බඳින්නේ.
හැම සිදුවීමක්ම මට හමු වෙච්ච හැම කෙනෙක්ම මට ආදරය දුන්න අය මගෙන් ආදරය උදුරගත් ඒ සියලු දේවල් මට මගේ ජීවිතේට ලොකු පන්නරයක් ලොකු හයිය සහ මට හැම වෙලෙම ජීවිතේට පාඩමක් කියලා දුන්න අය ඒක නිසා දැන් ඒ දේවල් බලලා මම එහෙම නොවුනනම් අද මට මෙහෙම හිතන්න බැහැනේ කියලා මම හිතන්නේ ඒ කියන්නේ මට ආදරේ විරහව කවුරු හරි නොදුන්නනම් මට ආදරේ සුන්දරකම විඳින්න බෑනේ විරහව දන්න ඉඳ තමයි මම සුඳුරු ආදරයට ආදරය කරන්නේ ඒ වගේ මගේ ජීවිතේ කඩා නොවැටුණා නම් නැගිටීමේ සතුට මොන වගේද කියලා මම දන්නේ ඒක නිසා හැම වෙලේම මේ වෙච්ච දේ විරුද්ධ පැත්ත මම හොඳට දකින්නේ ඒ ඒ දේවල් සිද්ධ වෙච්ච නිසා ඒක නිසා මම ඔය සිද්ධ වෙච්ච දේවල් එහෙමම සිද්ධ වෙනවට ආයිසරයක් මම කැමතියි අනිත් එක තමයි මනෝජ් මන් දකින්න දෙයක් තමයි අපි තුන් දෙනා මේ තරම් එකතු වෙන්න හේතුව අපි තුන් දෙනාගෙම තියෙන අර මේ මේ හය කම මොන දේ වුණත් පටගලයි අනිත් පැත්තට නැගිටිරව ඒක නම් මොනම දේ වුණත් අපි තුන් දෙනාගෙම තියෙන ගුණයක් මන් දකින්න කියන්නේ කාටවත් අපි වටන්න බෑ කියන එක කියන්නේ තනි පුද්ගලෙක් ගත්තොත් දැන් මං පියුමි ගත්තත් නිරෝෂ ගත්තත් ජයනිහක ඒ තුන් දෙනාගෙම තියෙන හොඳම හොඳ ගුණයක් මම දකින්න නැත්තම් සමහර අය ඉන්නෝනේ ඈ ගල මමත් අඬනවා අඬන්නේ නැත්තේ නෑ මම තමයි ෂණිකව මඬන්නේ නේ අපි තුන් දෙනාගෙන් ගත්තොත් මං අර කෑ ගහනවා වගේම මම හරිම සංවේදී කෙනෙක් ඉතින් එතකොට ඒ ඒ අඬාගෙනම ඉන්නේ නෑ හරි මට එහෙම වුණානේ හරි කියලා එතරින් එහාට ස්ටෙප් එක ගන්න අපිට හයියක් තියෙනවා මම ඒකට හරි සතුටුයි හිත හරිම ශක්තිමත් ඔව් කඩන් වැටෙනවා වගේම නැගිටින්නත් හරි හයියක් තියෙනවා ජීවිතේ සමහර තීරණ තියෙනවා අපි එක තප්පරයකින් හිතලා අරගත්තට ඊළඟ තප්පරේ ඒ තීරණ අපිටම හිතෙනවා වැරදි කියලා එහෙම ඕන තරම් අත්දැකීම් ජීවිතේ අපිට තියෙනවා අක්කේ මේ දැන් පියුමි අක්කා කිව්වා ජීවිතේ වෙනස් කරගන්න තැනක් තියෙනවා නම් එයාට වෙනස් කරගන්න තියෙන ප්‍රධානම දේ ඒ වගේම මේ අපි ජීවිතේ එක එකනා විශ්වාස කරන දේවල් අතර කේන්දර කියන දේ ගැනත් සමහර අයගේ තියෙන විවිධ මත කේන්දර ගැන විශ්වාස කරනවද මෙහිමයි මම මේ 100ට 50කටත් අඩුවෙන් පොඩි විශ්වාසයක් තියෙනවා නැහැ කියන්නේ නැහැ නැත්තෙම නැහැ මගේ මම හැබැයි මේ කේන්දර බලන්නේ නම් නැහැ මම හිතන අවුරුදු ගානකින් මම කේන්දරයක් මගේ බලලා නැහැ හැබැයි සමහර දැන් මම මගේ මේ හස්බන්ඩ්ගේ කේන්දරේ බලනවා එහෙම කරනවා නැත්තේ නැහැ හැබැයි දැන් මගේ සහෝදරයන්ගේ සමහර බැලුවාම මේ සමහර තොරතුරු එක මට මේ බහැර කරන්න බෑ මේවා බොරු කියලා. ඒකේ ඒකේ තමයි පොඩි විශ්වාසයක් තියෙනවා. කේන්දර ජීවිත තීරණ කරන්න ඕන කියලා හිතනවා. නෑ. අපේ ජීවිතේ තීරණ කරන්නේ අපේ තීරකයා වෙන්නේ අපි සහ මේ මම හිතන්නේ කේන්දරනේ ඔක්කොටම වඩා ප්‍රබලයි අපේ හිත. අපේ හිතේ ශක්තියත් එක්ක තමයි මුළු ජීවිතේම අපේ පුතේ සිට මරණය මම හිතන්නේ තීරණය වෙන්නේ අපේ හිතේ ශක්තියත් එක්ක. යරණ කේන්දරේ හැබැයි කේන්දරයකින් අපිට පොඩි උදව්වක් ගන්න පුළුවන්. ඉතියානේ හිත හදාගන්න හිත හයිය කරගන්න. දැන් මෙහෙම ඔන අපි හිතමුකෝ සල්ලු දැන් අපල කියනවනේ හරි. මෙන්න මේ කාලේ අපලයි. කියලා කිව්වම අනේ මෙහෙම අපලයි කියලා ඉන්නවට වඩා හරි අපලයිනේ. මම බෙන්නනම් අපල නෑ කියලා. එහෙම හිත හයිය කරගන්න පුළුවන්නේ. එනේ එහෙම පොඩි මේ හයි ශක්තියක් කරගන්නවා ඇරෙන්න මේ ඒක බලපෑමක් කරා ගන්න විදිය ඕනේ නැහැ ජීවිතේට. පියුමි. කේන්දරේ ජීවිතේ තීරණය කරන්න ඕනද? ඔයාට හිතන විදියට. අපෝ නැහැ. දැන් සමහර කේන්දර ගලපල කසාද බඳින මිනිස්සු සතියෙන් දවස් දෙකකින් නැති වෙලා තියෙන්නේ. ඒතර ඒ හැම එකක් නැහැ. ඒක තියෙන්නේ අපේ හිතේ. අනිත් එක තමයි මම හැමතිස්සෙම ප්‍රශ්න කරන දේ අද මගේ අම්මා සාමාන්‍යයෙන් කේන්දර බලනව කරනවා. එතකොට මම අම්මගෙන් හැමතිස්සෙම අහන දෙයක් තමයි දැන් අම්මේ ඔය දැන් ඉපදිච්ච වෙලාව කියන්නේ මගේ ඔළුව ආපු වෙලාවද කකුල ආපු වෙලාවද මොකද්ද මං ඔක්කොම ආපු වෙලාවද අනිත් නැත්තම් නර්ස්ට මතක් වෙච්ච වෙලාවද කියලා මම අහන්නේ. සමහර වෙලාවට අමතකත් වෙනවනේ මං ඒ කීයට දාවේ කියලා. එහෙම වෙන්නත් පුළුවන්. අපිට කියන්න බෑනේ මේක හරිම හරි දෙය කියලා. ඉතින් එතකොට අපි මොකක් හරි වෙලාවකට අපේ ජීවිතේ තීරණ කරන්න දෙනව නම් ඇති වැඩක් නෑ. මං දකින්න විදිහ. සමහර වෙලාවට ඔය මේ නාස්ත්‍රාස්ත්‍රවල බලලා මේ තව මාස 6කින් මැරෙනවා කියු මිනිස්සු මට අවුරුදු 4කින් තම්බෙලා තියෙනවා.
ඒවගේ දේවල් තියෙනවා. දැන් මනෝජ් එහෙම මතයක් නෙතියෙන්නේ කේන්දර මත අපේ ජීවිතේ තීරණය කරන්න බෑ කියලා තීරණේ ඉන්නේ. හැබැයි අපේ රටගත්තාම ආසියාතික රටක අපේ සංස්කෘතිය මේ හැමදේත් එක්කම කාන්තාවක් විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතයේදී ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමන්ගේ නිදහස තමන්ගේ අයිතිය අයිතිවාසිකම් මේ හැම දෙයක්ම බන්දේසියක තියලා දෙනවා ඒ දවසේදීම ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමන්ගේ හැම දෙයක්ම හැංගීමේ පවා බන්දේසිය කරනවානේ සමහර පිරිසක් ඒක ඇත්තටම අනුමත කරන දෙයක්ද එහෙම අපි දෙන්න ඕනේද අපේ නිදහස මේ හැම දෙයක්ම එහෙම දෙන්න ඕනේ කියලා නියමයක් තියෙනවා කියලා හිතනවා දැන් ඒ කියන කෙනාම එතකොට මං ඇහුවොත් දැන් අපි කියමු පිරිමියා කියලා ඒ කියන පිරිමියාම මාර මානසික නිදහසක් හොයනවනේ එහෙනම් ඔව් අපේ සම්බන්ධතාවයක් ඇතුලේ අපි තුන් විවාහය ඇතුලේ එතකොට ඒ මානසික නිදහස ගැහණියට නැද්ද අවශ්‍ය වෙන්නේ නැද්ද එතකොට එයාට යාළුවෙක් එළියට යන්න පුළුවන් නා ගැහණියට එළියට යන්න බැරිද යාළුවෙක් සමහරවිට පිරිමි තරහින් දින්නේ මම කතා කරන්නට ඕනේ නැහැ ඒතරත් ඔය අයිතිවාසිකම් බිඳ හෙළුව අපිට කතා කරන්න දුන්නේ නැහැ එතන තුන් දෙනෙක් ඉන්න මනෝජ් අයිති රෙඩි මේ අර කතා කරන්න අවශ්‍ය දෙය හරියට කතා කරන්න හැමතිස්සෙම වීලොග් වෙන්න බෑ හැමතිස්සෙම කියන්න බෑ නේද හැමතිස්සෙම හම් වෙන්නේ නැහැ හම් වෙන්නේ නැහැ නේ මේ වගේ දෙයක් කියන්නේ එතන දැන් මං කියන්නේ එයාට එළියට යන්න පුළුවන් නම් යාළුවෙක් ඇයි ගැහණියට බැරි දැන් බිරිඳක් වුණාම සහ මවක් වුණාම විශේෂයෙන් ආ මේ ළමයි ටික බලාගෙන ගෙදර ඉන්න ඕනේ එයා ඉන්න ඕනේ මේ මම යන වෙඩින් වලට මම යන පාටි වලට මම යාළුවෙක් කියලා ඒක මම කියන්නේ ඒක සාධාරණ නැහැ දැන් මට යාළුවෝ හිටියනම් මම කසාද බැන්දර පස්සේ මට ඒ යාළුවෝ ටික අයින් කරන්න වෙනවනම් ඒක මොකද්ද මං බලාපොරොත්තු වෙන දේ මොකද්ද මට ලැබෙන දේ ඒතර එහෙම ඒ කියන්නේ නිදහසක් නැහැනේ අපිට ඒතර අපි සියල්ලම කැප කරනවා ඒගොල්ලන් කිසිම දෙයක් නැතුව වෙනවද මන ඒක සාධාරණ නැහැනේ අපි දෙන්නෙක් එකට එකතු වෙනවා කියන්නේ අපි දෙන්නගේ නොගැලපීම් ටික අපි ගලපගෙන ජීවිත ඉස්සරහට යන්න හදන ගමනක්. ඉතින් ඒක ඇතුලේ ඒ වගේ දේවල් වෙනකොට මම කැමති නැහැ. ඒක සමාන වෙන්න ඕනේ හැමදේම. මම දකින විදිහට. ඒ කියන්නේ හැමදාම උදේට මටම තේක හදන්න බෑ. කලින් නැගිට්ටොත් හදලා දෙන්න ඕනේ. ඒක කියලා කිලි මුකුත් වෙන්නේ නැහනේ. ඉතින් මගේ තාත්තා නම් ඇත්තටම සමහර වෙලාවට මේ අම්මි ටියුෂන් දෙන්න යනවා ඉස්සර අපි පොඩි කාලේ. එතකොට අම්මේ තාත්ති වේලාසරින් ආවොත් එහෙම අපි ඔක්කොම තේ හදනවා තාත්ති. එතකොට මං හරි මාසේ තාත්ති සැමන් සම්බෝල හදන එකට මං ආසනේ අම්මේ හදනවාට ඒක තාත්ති රසට හදනවා. එතකොට දැන් එහෙම කරන්නේ ඒ ඒ ඒගොල්ලෝ සමානම දේවල් කරගත්තේ ඉන්න. දැන් දෙන්නම රැකියා කරනවා එතන. අපි ළමයි හතර දෙනෙක් ඉන්නවා. එතකොට අම්මිම විතරක් අපිව බලාගත්තා නම් එයාට ස්කෝර් එකකින් වැඩ කරන්න වෙන්නේ නැහැ. මං දකින්න දේ. ඔව්. දැන් මේ අපිට දෙන්න මොහොතක් වෙලාව බලන්න. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. අපි බලමු දැන් පියුමිත් කියන්නේ ජයනි අක්කා කියලානේ. ඒ කියන්නේ අක්කානේ. වැඩිමල්නේ. එතකොට වෙන උත්තරයක් ඒකට තියෙන්න පුළුවන්ද කියලා. අක්කා ඒක වෙන විදිහට. මේවා 11 විතර වෙනකන් දෙන්න බැරිද අපිට? එච්චර දිගයි ඔය මාතෘකාව කතා කරන්න. දැන් කලින් කිව්වා එච්චර ඉන්න බෑ කියලා. නෑ නෑ. අක්කේ. අපි 9ට ඉවර කරන්න තියනවා කියලා හිතාගෙන කතා කරමු. මේ 11 වෙනකන් කතා කරමු. ඒකයි අර වෙලාව බැලුවේ තටමාරයි දැන් කියලා. මෙහෙමයි මෙහෙමයි. විවාහය කියලා කියන්නේ මේ අනිත් කෙනාව හිර කරලා බැඳලා තියාගන්නවා කියන එක නම් ඒක ඇත්තටම හරි පව්. එහෙම ඒක නෙවෙයි විවාහය කියන්නේ. අර මං කලින් කිව්වා වගේ මේ වෙනස්ම පරිසරයන් දෙකක වෙනස්ම පවුල් පසුබිම් දෙකක වෙනස්ම විදියට හැදිච්ච දෙන්නෙක් එකතු වෙනවා. මේ ගැළපෙනවා කියලා හිතාගෙන එකතු වෙනවා. හැබැයි කලාතුරකින් හරියටම ගැළපෙන අයත් ඉන්නවා. හැබැයි එහෙම නොගැළපෙනවයි කියලා මේ එකතු නොගැළපෙනවා දැන් එකතුණාට පස්සේ නොගැළපෙනවා කියලා දැනුණත් ගලපගෙන යන්න අපි පුළුවන් වෙනුනේ හැකියාව තියෙන්න ඕනේ බැරිම නම් දමලා ගහලා යන එක. හැබැයි මේමයි විවාහයක් කියන්නේ එකට ජීවත් වෙනවා කියන්නේ අනේකාගේ නිදහස සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අහුරා දැමීම නෙවෙයි. හැම වෙලේම මට තියෙන අයිතියම අනිත් කෙනාටත් තියෙනවා. දැන් ඕක අපි හැම වෙලේම හිතන්නේ කාන්තාවගේ පැත්තෙන්නේ. අපි පිරිමියාගේ පැත්තෙන් කොයි ලාවකත් හිතන්නේ නැහනේ. දැන් ගොඩක් වෙලාවට අපි මතු පිටින් දකිනවා පිරිමියෙක් ගෑණියෙක්ව හිර කරගෙන බැඳලා තියාගෙන ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට අඩුයි. දැන් මට සමහර විට බණීද කෑ ගහයිද දන්නේ නැහැ කාන්තාවෝ. හැබැයි අපි ඇයි පිරිමියාගේ පැත්තෙන් හිතන්නේ නැත්තේ? ඔව් විශ්වාස කරනවද ජයනි කොයි තරම් පිරිමි ගෙවල් ඇතුලේ හිර වෙලා ඉන්නවද කියලා? කොයි තමන් කැමති දෙයක් කන්න බොන්න විදිහක් නැහැ. බිරිඳ උයලා දෙන එක ඕනේ කන්න.
තමන් කැමති ඇඳුමක් අඳින්න විදියක් නැහැ. බිරිඳ තෝරලා දෙන්නේ කොහොනේ අඳින්න. තමන් කැමති යාළුවෙක්ව ඇසුරු කරන්න බෑ. බිරිඳ කැමති අයව ඕනේ ඇසුරු කරන්න. එතකොට ඒක ඒ වගේ ඒකම අනිත් පැත්තට ගැහණියටත් එහෙම වෙන පිරිමියටත් එහෙම වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මම කියන්නේ දෙන්නෙක් හැම වෙලෙම මේ දෙන්න දෙන්නෙක් එකට ගමනක් යනවා. ඒක ඇතුලේ අනිත් කෙනාගේ නිදහස දෙන්න. අනිත් කෙනාව නිදහසේ තියන්න. අනිත් කෙනාගේ කැමැත්ත අකමැත්තට ගරු කරන්න අදහස් වලට ගරු කරන්න එහෙම වුණාම තමයි ඒ අනිත් පැත්තෙන් ආදරය ලැබෙන්නේ ඕනවටත් වඩා. දැන් මට නිදහස ඕනේ නම් මං මගේ අනිත් පාර්ශවෙ නිදහස් කරන්න ඕනේ නේ. තමන් කැමති යාළුවෙක් ආශ්‍රය කරන්න දෙන්න, තමන් කැමති විදියට යාළුවොත් එක්ක හැන්දෑවක් ගත කරන්න, රාත්‍රියක් ගත කරන්න නේ, විනෝද චාරිකාවක් යන්න. එහෙම එහෙම දුන්නොත් මගේ මටත් හම්බ වෙයි ඒ වගේම. එහෙම නැත්නම් අනිකාව හිර කරලා තියාගත්තම ඒ අපි හොයන නිදහස හම්බ වෙන්නේ නැහැ ඉතින්. ජීවිතේ කොතනින් පටන් ගත්තත් අපි පටන් ගන්න ඕනම තැනක ඉඳලා කෙලවර කරන හැම තැනම වෙනකන් අපිට අයිතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවානේ. කාටද අයිති කියලා නේද? දැන් ජයනියක්වත් එහෙම අදහසක් නේ කිව්වේ. දැන් ඔය ඔබ කියපු විදිහට ඒ කියන්නේ පිරිමියාට හෝ කාන්තාවට තමන්ගේ ජීවිතය ගෙවන්න ඉඩ දෙන්න, නිදහස දෙන්න, තමන්ට පෙරලා ලැබෙන්න නම් ඒක දෙන්න ඕනේ. පිරිමියාට නිදහස දීලා කාන්තාව ඒක බලාපොරොත්තු නොවෙන්නත් ඒක අනිත් පැත්තක් නෙවෙයි කියලානේ ඔබ කිව්වේ. හැබැයි ඔතන ගොඩක් වෙලාවට තියෙන්නේ අවිශ්වාසයනේ. ඒ කියන්නේ අහිමි වීම කියන දේ එක්කනේ හැමදේම තියෙන්නේ. ඒකේ මම කතා කරන අර්ථය මොකක්ද කියලා පැහැදිලිව අපි හිතන මතු පිට සීමාවත් එක්ක තේරෙනවා ඇති. එහෙම අවිශ්වාසයිනේ, බයයිනේ. ඔව්, ඒ අවිශ්වාසයම තමයි මං හිතන්නේ ඒ අහිමි වීමටම හේතු වෙන්නේ. මොකද මම අතිශයින්ම විශ්වාස විදිහ විශ්වාසවන්ත නම් මගේ ආදරවන්තයාට, මගේ මම කිම සාම්පුරුෂකල මගේ සැමියාට අතිශයින්ම විශ්වාසවන්ත නම් ඔහුගේ ඕනෑපාකම් ටික හරියටම ඉටු කරනවා නම්, ඔහුට අසීමිතව නිදහසක් දෙනවා නම්, ඔහුට අර වදක භාරයක් නොවී සොඳුරු බිරිඳක් වෙන්න පුළුවන් නම්, ඒ වගේම අනිත් පැත්තෙන් සැමියෙකුට පුළුවන් නම් තමන්ගේ භාර්යාවට ඒ අවශ්‍ය නිදහස දෙන්න, ඇයට ඇයිගේ ඇයට සතුටින් මේ ගෙදර දොර වැඩ කරගන්න නිදහස දෙන්න, ඇගේ රාජකාරී ටික හරියට කරගන්න උදව් කරන්න නිදහස දෙන්න, දරුවන්ගේ කටයුතු කරන්න නිදහස දෙන්න, එහෙම තැනක සැමියෙක්ව බිරිඳක් දාලා යයිද? යන්නේ නැහැ. එච්චර ආදරයක්, එච්චර නිදහසක්, එච්චර සහයෝගයක් තියෙන කිසිම තැනක දාලා යන්නේ නැහැ. හැබැයි හිර කරගන්න හැදුවොතින් නිදහස හොයාගෙන යනවා. ඒක නිසා හැම වෙලෙම නිදහසේ තියන්න අහිමි වෙන්නේ නැහැ. හිර කරලා තියාගන්න ඔබට අහිමි වෙනවම තමයි. ජීවිතේ එක එක පැති. මනෝජයි ප්‍රශ්නයක් කරගන්න පව ඔයා හිර කරන්නේ නැත්නම් නිදහස් කරන්න. ඔයා ඉදිරියට කරගෙන යන්න. ඔව්. ඒ අර පොඩි ගැඹුරු හුස්මක් විතර වුණා නේද? අපි ඔක්කොටම ඇහුණා ඒක. ප්‍රශ්න මාරු කරනවා. සතුන්ට ආදරේද? අනිවාර්යෙන්. වැඩිපුර මාස සතා. වැඩිපුර මාස අලියා. නමුත් මට අලියෙක් ගෙදර හදන්න බෑ. දෙවෙනියට මම මාස දෙවෙනියට මොකද මම අලියෙක් වගේ ඉන්නේ ඉඳලා අලියෙක් ඕනේ නෑ. එතකොට දෙවෙනියට ආස බල්ලා. බල්ලෝ ඉන්නවා ගෙදර. කී දෙනෙක් ඉන්නවද? දැන් දෙන්නේ කියලා. බල්ලන්ට එච්චර ආදරේනේ. හොඳම යාළු හින්දා මේ ජයනියක්වත් ඒ වගේ සතුට ආදරේ දෙන්නේ. ගේට් වෙලින නංගි බල්ලෝ ගැට ගහනද? කොඩුවේද නංගි? එන්නේ නැන්නේ බල්ලෝ ඉන්නේ. මෙගලන්ගේ ගෙදර තියෙනවා අයියා හදලා පොන්ඩ් එකක් නිකන් එක කරුවලයි එහෙම පඩිපෙළ නැගගෙන එනකොට ඒ කරුවලයි එහෙම. දැන් අයියා ඉන්න දවසලත් අයියා පස් දිනේ කල්ලල ඔකට ඇවිල්ලා පැටව් දාලා හරි. අපි දැන් දවසක් ගෙදර යනකොට වැඩ කරන කෙනෙක්ව නෝනා නෝනා ඩිය නය ආවා ඒස් ගන්න උට උට නැග්ග අයිය මිදි දිය නය කොමිද මිදි මිදි බලමයි අයි කලට මිදි මිදි මම ඉන්නේ මම එහෙම මට හිතා ගන්න මේ ඇඬිල්ල නිරෝ මේ ඔයා හොඳට වැඩි සුදුනුන ඔය රඟපෑම ගොඩාක් වැඩි
නිරෝගී වෙනවා මේ. ඔයාගේ රඟපෑම ගොඩාක් වැඩි. නමකුත් කියලා කිව්වා එයා වගේ කියලා. එයා වගේ කියලා නමකුත් කියලා කිව්වා. ඕව ඇක්ටි. කලින් පිපි කැල්ලක් ආවා. ඔව්. පිපි කියන්නේ ඒ මෙයාට ආවා. මට පිපි කියන්නේ. මෙයා සුදුනෝන. පිපි සුදුනෝන. ඒ කියන්නේ නිරෝෂක්ව දාපු නම් දෙකක්ද? ඔව්. නෑ සුදුනෝන නම් මම කිව්වේ නේද? මේ මං එක. ඔව්. මෙයාට පිපි දැම්මේ නිරෝම නිරෝම. ඒ උදේ වෙලාවක හම්බෙච්ච වෙලාව. ඔව් පිපි 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 පිවුම පිපි. ආ පිපි පිවුම පිපි. පිපි තේරෙන්නේ නැද නිරෝෂ නිරෝ. එහෙමයි කියන්නේ. මේක පොහට්ටුව වෙලාව නෙමෙයි. නෑ 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 පිපිලා. පිපිලා. ඕනේ වෙලාවක. දැන් මේ පිවුමි. ගොඩක් වෙලාවට මේ ෆෝන් එක්ක ගෙවන ජීවිතයක් තියෙනවානේ. ඒක සමහර ලාවට ළමයි වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, තරුණ අය වෙන්න පුළුවන්. ෆෝන් එකට සෑහෙන ඇබ්බැහියක් තියෙනවා. සෑහෙන වෙලාවක් ගෙවනවා. ඒක සමහරු මහා නාස්තියක්, මහා අපතයක් විදිහට දකිනවා. වගේම සමහරු ඒක දේවල් හොයාගන්න හොඳ අවස්ථාවක් විදිහටත් දකිනවා. පිවුමේ අදහස මොකද්ද? මෙහෙමයි. දැන් මේ වෙනකොට ගොඩක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවගෙන් නිදහස් වෙන්න යොදා ගන්න උපකරණේ බවට පත් වෙලා තියෙන දුරකථනය. ඉතින් මම ඒක අනුමත කරන්නේ නැහැ. දැන් මගේ අයියගේ ළමයින් දැන් මං එනකොට නැන්ද එනවා කිව්ව ගමන් ෆෝන් ඉසික් කරනවා අතේ තියෙන. ඒ මොකද දන්නා මම බයින එකම කාරණාව ඒක. මොකද මං දකින්න දේ අර මේ අපි මෙන්න මේ ඩිස්ටන්ස් තියාගෙන අපි ෆෝන් නොබනවා. ඒතර ළමයින්ගේ ඇස්වලට විශේෂයෙන්ම හොඳ නැති දෙයක් තමයි ෆෝන් එක. ඉතින් පහුගිය කාලේ කොරෝනා කාලේ දැන් අපිට කරන්න දෙවලුත් නැහැ. අපි ගෙවල් ඇතුලේ. ඒතර සමහරවිට අපි දුරකථනයක් හිටියා. මගෙත් ඇස් දෙකට ප්‍රශ්න ආවා එතකොට. ඒතර දැන් මං හිතුව දෙයක් තමයි දැන් මං වැඩිපුරම කරන්නේ ෆිල්ම් බලන එක. දැන් ඒ සමහරවිට ඒකත් බලපාන්නේ නැති මට. ওই දෙක තමයි බලපෑවේ. එතකොට මම කියන්නේ අම්මලා සමහරලා ළමයින්ට කවා ගන්න හරි ලේසි. මේ ෆෝන් එක අතට දීලා මම ඇයි ඉතින් ෆෝන් එක එළියට එක්කියන්නකෝ. ඉස්සර අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා එළිය අපි වැඩිදෝමින් දුවනවා, අපි බයිසිකල් පදිනවා, උංචිලි පදිනවා. ඒ අතරනේ අපිට කැවුවේ. ඇයි අපිට දැන් ඒක නෑ. අපේ හැමෝම ලේසිය හොයනවා. ලේසියට දරුවව රඳව ගන්න තියෙන එකම ක්‍රමය ෆෝන් එක දුන්නාම එයා ඉන්නවා. ඕකනේ කියන්නේ. ඒකෙන් පිටට අපි පොඩ්ඩක් හිතුවොත් මං කියන්නේ අපේ දැන් සෙට් වල ගත්තොත් අපේ කලා ශාස්ත්‍රය පැත්තෙන් ගත්තොත් ජයනියක්කගෙන් අහන්න මට ජයනියක්ක ඉස්සර කියන්නේ ඔන්න ඇනේ එනවා කියලා. මොකද මං එච්චරට යාගෙන් පස්සෙන් යන්නේ නැහැ. අක්කේ කොහොමද මේ සීන් එක කරේ? කොහොමද ඒක කරේ කිකේ? මං බලන් ඉන්නවා. එතකොට මට මං අක්කට සහ සරත් කොතලවට තමයි මගේ තාත්තට ඇඩ් කරේ නාට්‍ය. සමහරවිට කැමරාව දාලා තියෙන තැන මේගොල්ලන්ට හිටගෙන ඉන්නවත් බෑ. නමුත් මගේ පළවෙනි නාට්‍ය මේගොල්ලෝ මෙහෙම අස්සෙන් ඉඳගෙන මට ඩයලොග්ස් දෙනවා. ඒ මොකද ඒ ඩයලොග් එකට තමයි අපිට ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සහයෝගය. දැන් මේ වෙනකොට එහෙම අපි 2 ෂොට් එකකට ගිහිල්ලා ඊට පස්සේ මේ ක්ලෝස් අප්ස් වලට යනවනම් මගේ ටික ගන්නකොට අර කෙනා නැගිටලා ගිහිල්ලා එයා ෆෝන් එකේ වෙන වැඩවල. අර තව මේ ප්‍රවීණේ කැට් කරන කවදාවත් බලන්නේ නැහැ. මනෝජ් අපිට එහෙම රංගන පාසල් කියලා නැහැ. එතකොට මේ ඇවිදින පාසල් දිහා බලලා තමයි අපි ඉගෙන ගන්න. එතකොට මම දකින දෙයක් තමයි මේ ෆෝන් එකත් එක්ක මේ ළඟ ඉන්නවා අපි කාමරේ ඔක්කොමලා ඉන්නවා. ඉස්සර අපි බස් එකක නේද නාට්‍යයකට යනකොට අපි මොන විනෝදයක්ද ලබන්නේ? සහ අපි සෙට් එකක ඉන්නකොට මොන විනෝදයක්ද විහිළු කරමින් එහෙම. ඒ අර නාට්‍ය ගිරා අය අර මේ හිටියා. ඒ ගිරා අය මට පළවෙනියට හම්බෙන්නේ තේ නාට්‍ය එකේ. හරිම විනෝදජනකයිනේ. දැන් මේ හතර දෙනෙක් ඉන්නවනම් හතර දෙනාම ෆෝන් නැහැ. මේ ළඟ ඉන්න එක්කෙනා එක්ක කතා කරන්නේ නැහැ. තමගේ දේවල් ෂෙයා කරගන්නේ. හරි ලොකු බලපෑමක් ඒක සමාජ සම්බන්ධතා කියන ඒවා බින්ද කඩලා බින්දලම දාලා ෆෝන් එක. ඒක මං කියන්නේ මාර අපරාධයක්. ඕකටම මේ මම යමක් එකතු කරොත් දැන් අපි ওই ෆෝන් වලට ඇබ්බැහිය ගැන කතා කරන්නේ. ඒ වගේම වර්තමාන කාලයේ වෙනකොට ඉස්සරට වැඩිය වෙනස් කියලා හිතෙන්නේ නැද්ද? දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන බැඳීම, ඒ සම්බන්ධය වටහා ගැනීම එහෙම කියලා අක්කට හිතනවාද? අක්කලගේ කාලේ අම්මලත් එක්ක ගෙවිච්ච කාලයත් එක්ක. මෙහෙම ඒකට මේ හරියටම උත්තරයක් දෙන්න බෑ. මොකද මොන කාලයක වුණත් දරුවෝ දෙමව්පියෝ අතර තියෙන සම්බන්ධතාවය අපිට මතු පිටින් පේනවට වඩා වෙනස්. අපි හිතනවා එහෙම දැන් සම්බන්ධතාව හරි දුරයි කියලා. එහෙම නෑ. අද මේ මොහොතේත් මං හිතන්නේ අම්මා තාත්තා උත්සාහ කරන්නේ දරුවෝ වෙනුවෙන් මහන්සි වෙන්න, දරුවෝ වෙනුවෙන් මොනවා හරි කුලි වැඩක් හරි වන්න තමන්ගේ දරුවට කන්න දෙන්න. ඒ වගේම දැන් දරුවන්ගේ පැත්තෙන් අපි හිතනවානේ දරුවෝ ගොඩක් ඈත් වෙලා දෙමව්පියන්ගෙන් කියලා. හැබැයි අපිට යම් යම් තැන්වලදී අපි දැන් අපි තීරණය කරනවා දැන් දරුවෝ ඉස්සර දරුවෝ වගේ නෙවෙයි අම්මලා තාත්තලා ගැන හිතන්නේ කියලා. හැබැයි සමහර තැන්වලදී නිකන් ඒක නිකන් එකපාරම අපිට ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙනවා වගේ ඒක එහෙම නෑ කියලා හිතෙන තැන් අපිට ඕන තරම් එනවා. ඒක නිසා මේ එහෙම සම්බන්ධතා පළුදු වෙලා හරි දුරස් වෙලා හරි කියන්න බෑ. විශේෂයෙන් දෙමව්පියන්ගේ දරුවන්ගේ සම්බන්ධතා ඒවා එදත් එහෙමයි අදත් එහෙමයි. මං හිතන්නේ මේ ලෝක පවතින තාක්කල් දෙමව්පිය දූ දරු සම්බන්ධතාවේ එහෙමම තමයි.
එහෙම දෙමෝපියන්ට සලකන්නේ නැති දරුවෝ දරුවන්ට සලකන්නේ නැති දෙමෝපියෝ ඉන්නවා කලාතුරකින්. හැබැයි බොහෝ විට ඒක අපිට කෙලින්ම අර එහෙමයි කියලා කියන්න බෑ. හැබැයි මේ ෆෝන් කතාවත් එක්ක ඒකත් එක්කමනේ ඇහුවෙත්. ඒකත් එක්ක අපි හැමෝම, ඒ කියන්නේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ යාළුවෝ මේ ඔක්කොම ඇත් වෙලා ෆෝන් එක තමයි අපි හොඳම යාළුවා වෙන්නේ. ඒක කමක් නැහැ. මම කියන්නේ ෆෝන් එක හරි හොඳ මේ උපකරණයක් අපිට හරි දේවල් ඉගෙන ගන්න දැනුමක් ලබා ගන්න පුළුවන් මෙවලමක්. හැබැයි අර මේ නංගි කිව්වා වගේ දැන් අපි වෙනදට නිවාඩුවක් හම්බ වෙච්ච ගමන් අපි කරන්නේ. ඒ කියන්නේ අපිට නිවාඩුවක් හොයාගන්න වෙලාව තිබුණා. දැන් අපිට නිවාඩුවක් හම්බ වෙච්ච ගමන් පැය දෙකද අපි ෆෝන් එකේනේ ඉන්නේ. දැන් ඉතර අපි හරියට සාකච්ඡා කරනවා චිත්‍රපටි ගැන, රංගනයන් ගැන, ලෝකේ විවිධ මේ වෙනකොට බිහි වෙන නිර්මාණ ගැන, අතීත නිර්මාණ ගැන, ඊළඟට කවියෝ ගැන, ගීත රචකයන් හරියට අපි කතා කරනවා. දැන් මට මතකයි ওই මනෝරත්න මහත්මිය, ජයලත් මනෝරත්නයන් ඒ වගේ අයත් එක්ක අපි වැඩ කරද්දී එහෙම හරියට අපිට කතා කරන්න වෙලාව තිබුණා. දැන් එහෙම කතා කරන්නේ නැහැ දේවල්. ඒක නිසා අපි හරි දැනුමෙන් දුප්පත්. අපි බාහිර දේවල් වලින් අපි පොහොසත් ඇති. අපි යාන වාහන අරගෙන හැමෝම ගෙවල් දොරවල් හදාගෙන, හැබැයි අපි දැනුමෙන් හරි දුප්පත්. ඒකට හේතුව තමයි අපි මේ ෆෝන් එක අපි නිකන් අපේ කාලය කා දැමීමටම පාවිච්චි කරනවා මිසක් දැන් අර අපිට අර අහිමි වෙන ටික ෆෝන් එකෙන් හරි හොයාගන්න පුළුවන්. දැන් ඒ දැනුම එහෙමවත් පාවිච්චි කරන්නේ නැහැ. මේක නිකන් මෙවලමක් විදියට විතරක් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධතා බොහෝ දුරස් වෙලා ඒ මොනෝ හරි යමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා අනේ යන්ත්‍ර වගේ ඉතින් මිනිස්සු ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. ඔබට ලැබෙන කඩේින් ප්‍රශ්නය වෙනස් දෙකක්ද? ඔබ ජයනි සේනානායකගෙන් ඉගෙන ගන්නේ පිහිනුම් පමණද? නෑ නෑ, උයන්න තිබ්බ ගමන් කියලා දෙනවා. එයා උයන විදිහට නම් මට උයන තේරෙන්නේ නෑ. පුදුම රහක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මම ඔය ෂූටින් ඉන්න වෙලාවට දැන් කැම් බලනවා. අක්කෙමේ කියලා පෙන්නනවා. මෙයා ඉතින් ෂූට් ඉවරලා යනවා. මම තාම තියෙනවා. ඊට පස්සේ නංගි ඉවරද කියලා. මම නෑ අක්කේ තව තියෙනවා. ආ ඉවරලා මේ පැත්තේ එනවද? හා කියනවා. ගියාම අර කෑම එකේ විදියටම තියෙනවා මේ සුඩ හදලා. ඉතින් සමහරවිට මම අම්මිට කියන්නේ සමහර කෑම. මෙයාගෙන් තමයි මට විශේෂයෙන් හම්බෙන්නේ වගේ. පිහිනුම් එක නම් විශේෂයෙන් කියන්න ඕන එකක්. මං හැමදාම නිකන් හරි මට හරියට පීනන්න පුළුවන් ගේ මෙහෙම අයිනකට ගිහින් ඉන්න එක්කෙනෙක් බෑ. පූල් එකේ අයිනකට ගිහින් ඉන්න නිකන් අර ඕගොල්ලෝ පීනන්න මට ඔය පීනලා දැන් ඇත්ති වෙලා වගේ එක ගිහින් හිටියේ. ඒ කියන්නේ බැරි හින්දා. මෙතෙන්ට විතරයි බහින්නේ. මෙතෙන්ට විතරයි. ඒ කියන්නේ අක්කලාගේ ගෙදර පූල් එකේ මම උඩ හරිය විතරමයි හැමදාම හිටියේ. පල්ලෙහාට යන්නෙම නෑ. ඉතින් දැන් නිරෝහෙමත් බයිනවා මට. වරින්කෝ මේ වරින්කෝ එහෙම කිය. දැන් අක්ක පළවෙනිම දවස මට මතකයි අපි සංජිත් අපි ගිහිල්ලා ඔයාලා ගිහිල්ලා. අක්ක මාව දැන් පූල් එක මැද්දට අරගෙන ඇවිල්ලා දැන් මම මේව කරනකොට නිරෝ කොහොමද කියලා. දැන් මම මෙයාව දැන් පළවෙනි පාර දැන් මේ මම මෙයාගේ බඩයට උත්ත තියාගෙන දැන් මට කියනවා රිලැක්ස් වෙන්න නම් ඔය ඔය අද්දක සෑහෙන හයිය ඇතිනේ. නෑ නෑ වතුරේ මරන්න හැනේ වතුරේ මෙයාට කෙලින් ඉන්න බැහැනේ. දැන් මට පුරුදු වෙන්නේ මේ මෙයා දුක් ගාලා යට යනවා. මම මෙහෙම තියා බැලන්ස් කරද්දි දැන් නිරෝ බල දැන් ඉරිසියල් බලන් ඉඳ මට ඇත්තට ඊට පස්සේ ගෙදරදී තමයි අපි පුරුදුනේ. පැක් යනකොට අර නිදහස ආරනේ. ඒක ෆ්‍රී ස්ටයිල් එක. පුළුවන් වුණා. කෝරේ යන්නේ දෙයනේ කියලා පීනන්න පුරුදු කෑම ටික හරහා නේද? හොඳට පීනනවා. ඔව්. ඇත්තටම හොඳට පීනන දවස් 3 වෙනි දවසේ විතර හිතටම පීනනවා. අපි ඒකට හොඳ උත්තරයක් දෙමු. අර ඒ කියන්නේ ඩීප් එන්ඩ් එකට ගියේ නැත්තේ ඩීප් එන්ඩ් එක මෙයා ඒ තරම් එච්චර ගැඹුරු නෑ කියලා කිව්න්නේ නැහැ. හරි මේ දැන් ඔබට නිශ්ශබ්ද වෙන්න කාන්තාවන්ට කතා කරන්න වෙන මාතෘකාවක් තියෙනවා. ඔකේ. දැන් මේ අපි ලස්සනට අඳිනවානේ සාමාන්‍යයෙන් කාන්තාව තරුණිය කැමති ලස්සනට අඳින්න. හැබැයි සමාජයේ මේ අපි දිහා කියන කලා දිහා විශේෂම නිලියව දිහා බලන සාමාන්‍ය කාන්තාව හිතනවා අපි රස්සාවක් කරත් අපි කරන රස්සාවත් එක්ක අපිට අර විදිහට ලස්සනට අඳින්න බෑ. අපි කරන්නේ උදේම නැගිටලා කෑම ටික හදාගෙන ළමයිගේ වැටි කළ ඉක්මනට වැඩට යනවා. හැබැයි රංගන ශිල්පිනියෝ ලස්සනට ඇඳගෙන ඉන්නවා. ඕන තැනක ආවහම පාරකදී දැක්කත් හරි ලස්සනට පිරිවලට ඉන්නවා. සමහර ලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම මේ කරන රස්සාවෙන් එච්චර දේවල් කරන්න හම්බ කරන්න පුළුවන්ද? එහෙම කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි නිදියක් කිව්වහම ලස්සනට ඉන්නවා. සමහර අයගේ චෝදනාවක් එන්න පුළුවන්. ඒගොල්ලෝ මේ විදිහේ රස්සාවක් කරලා මෙහෙම ඉන්නවා කියන එක. කියන දේ තේරෙනවද? දැන් ඇත්තම කිව්වොත්
රංගපෑමෙන් හම්බ කරන මුදල විශාලයි. බොරු කියන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ ඒකට හොඳ හොඳ මේ ආදායමක් එකකින් හම්බ වෙනවා. හැබැයි මේ මේ දැන් ගොඩක් අය හිතනවා දැන් අපි හිතමු අපි සාමාන්‍ය වෙන වෙන රැකියාවක් කරන කෙනෙක් එයාගේ රැකියාවෙන් ලැබෙන වැටුපත් එක්ක තමයි අනිත් අයගේ වැටුප සංසන්දනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට වගේ පඩියක් තමයි අපිටත් හම්බ වෙන්නේ කියලා නෑ. මේ මේ ශේත්‍රයට අපේ ශේත්‍රයට විශේෂයෙන්ම මං හිතන්නේ ගායක ගායිකාවන් නළු නිලියන් නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ඇත්තටම මේ සැලකිය යුතු වැටුපක් හම්බ කියන්නේ ඒක මේ ලංකාවේ හරි පොඩි ඒක ලංකාවෙන් එළියට බැලුවහම හිතා ගන්න බැරි තරම් විශාල ගෙවීම් කරනවනේ ඔවුන්ට. ඉතින් ඒකත් එක බැලුවම ලංකාව මේ හරි පොඩි ඇත්තටම. නමුත් අපි දෛනිකව උපයන වැටුම විශාලයි. බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වෙනකොට මේ 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 රූගත ෂූටින් ස්ටයිල් එකක් හදාගෙන තියෙනවා එක දවසක් අරගෙන ඒ ඒ ගෙවීමේ විශාලත්වය නිසාම එක දවසක් අරගෙන එපිසෝඩ් ගානක දේවල් එක දවසින් කරගන්නවා. අන්න ඒක නිසා දැන් රංගන ශිල්පීන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා. හැබැයි එහෙමත් එහෙම වුණත් අපි හැමදාම වැඩනේ. ඒ කියන්නේ ඔය ඩේ පේමන්ට් එකක් විදිහටනේ දැන් ලැබෙන්නේ නේද? ඔව් ඔව්. ඉතින් ඒක නිසා එක දවසක් අරන් ගොඩාක් එපිසෝඩ්ස් කරගන්නවා. මොකද එහෙම එතකොට නිෂ්පාදකවරයාගේ මේ ලාභය තකාමයි එක කරන්නේ. ඒක නිසා අරිස්ල ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නවා. හැබැයි දැන් අපි ගත්තොත් අපි හැමදාම අඩුම ගානේ මාසෙකට දවස් 10ක් 15ක් හරි වැඩ. බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අපි අපි මොනවා හරි ෆැෂන් කරනවා නම් අපිට මේ ලොකු අවුලක් නැහැ ඒවට වියදම් කිරීමේ. අවංකව කියන්න ඕනේ ඒක. හැබැයි එහෙම නොවන කෙනෙක් වුණත් මම කියන්නේ දැන් එහෙම ආදායම් නොලබන නළු නිලියොත් ඉන්නවනේ මාස 3-4කට එක කරංග පහල එහෙම ඉන්නා ඉන්නවා. හැබැයි මම විශ්වාස කරන දේ තමයි තමන් අඳින දේ පිළිවෙලට පිරිසිදුව ලස්සනට අඳින්න කොතන වුණත් කැපිලා පේනවා. ඕනම කාන්තාවක් ඕනම පිරිමියෙක් පිරිසිදුයි නම් නිරෝගී නම් පිළිවෙලයි නම් ලස්සනයි. ඒ පිළිවෙල හැමම ටියුමියක් ගාවක් තියෙනවා. ඔයා මොකද ඒ ගැන හිතන්නේ අදහස්? ඔව් මං හරි කැමති ෆැෂන් කරන්න. ඉතින් මං අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට දේවල් ලෑස්ති කරගන්නවා යන්න තියෙනකොට. ඉතින් ඒක මං පුංචි කාලේ ඉඳලා ගොඩක් ආසාවෙන් හිටපු දෙයක්. මට පුංචි කාලේ හම්බුනේ නැහැ. ඒ හින්දා මම ලොකු වුණාම මට අවශ්‍ය දේවල් මං ගත්තා. ඒ හින්දා වෙන්නේ නැති මං මට පුළුවන් විදිහට මගේ දේවල් හැමදාම කරගන්නවා. ඒ කියන්නේ මට මතකයි දැන් අපි මෙහෙම හිටියට දැන් මෙහෙම හිටියට ජයමංගල ගාත කියලා සල්ලි හම්බ කරලා අපි ප්‍රසාවක් නැති කාලේ ලියුම් කවරේ අතට ගත්තා. අතට ගත්තකම කියලා ඇරලා බලන්න කියලා ජයමංගල ගාත. ඒක දැන් ඒක සුන්දර කාලයක් ජීවිතේ. ඒ කාලේ ඉඳලම මම හැබැයි අම්මට තාත්තට අර බර්ත්ඩේ එකට තෑග්ගක් ගන්න ඉතුරු කරන සමහරවිට කන්න දෙන සල්ලි වලින් හරි ඉතුරු කරලා මම හරි ආසයි වගේ දේවල්. එතකොට දැන් අපි ෆැෂන් ගැන කතා කරපු හින්දා මම කියන්නේ පුංචි කාලේ සමහර වෙලාවට මේ දැන් අපි හතර දෙනෙක් මම කියවන දැන් අම්මයි තාත්තයි දෙනම රජේ රැකියාවල් කරා. එතකොට අර අපිට ඉතාලම ලස්සන එක හම්බ වෙලා නැහැ. සමහර වෙලාවට ලොකු අයියන් දෙක ඊළඟ අයියන්දලා මට හතර වෙනියට හම්බ වෙන්නේ මත් කොල්ලා වගේ තමයි. මට අපේ පැත්තේ සමහර අය ඉස්සර කියන්නේ මල්ලි කියලා. මොකද ඒ ඉතින් ඔක්කොම ෂෝට් ඇඳගෙන එහෙම තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අපි නළු නිලිය බවට පත් වෙනකොට අපේ මේ මේ දැන් මම ගත්තොත් කලාව ඇතුලේ මම ඉවෙන්ට් කියන එක කරනවා. ඩබින් කරනවා, නිවේදනය කරනවා, රංගනය කරනවා. ඒතර මම මේ මේ හතර පැත්තක් ටච් කරන හින්දා මට ලොකු පාඩුවක් කියලා නැහැ. දැන් අපි කොරෝනා සමය ගත්තොත් අපිට වැඩ කාටවත්ම තිබුණා. ඒ කාලේ අර සේවිංස් කියන එක ටික ටික ගන්න උනා. එතකොට අර වැටීමක් නැහැ. සහ මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ මගෙත් එකේ දෙන්නම විශ්‍රාම වැටුප් ලබන දෙන්නේ. රජේ රැකියාවල් කරලා. ඉතින් මට ලොකු පාඩුවක් නැහැ. දැන් ඔය අර සමහර බයිනවා කියන කතාවේදී මම කියන්නේ. තමන් කලමනාකරණය කරගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැද. මම මගේ ගේ හදන්න මට යට කැලේ විතරක් හදන්න අවුරුදු 3ක් ගියා. ඒ අවුරුදු 3ේදී මං කරපු දෙයක් තමයි කළු පාට ඇඳුමක් ගත්තා, ෂෝල් ගත්තා. අක්ක දන්නවා අක්ක hina වෙන්නේ එකයි. කළු පාට සපාතු දෙකක් අරගෙන මගේ අක්කව ගියන් මම පමුණුවෙන් බැස්සුවා. අර පාට පාට බෝ මල් ඒව ගන්න. මම අම්ම කියන්නේ නිලි 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 කාලය. එතකොට අදාඳින්නේ මේ කළු පාට කිට් එක ඇඳලා රතු පාට ෂෝල් එකක් දැන්නා අර කළු පාට සපාතු දෙක රතු පාට මාක් කරලා අලව ගන්න. මගේ අක්ක තමයි ඒව කළේ. මගේ අක්ක කියන්නේ මගේ ලොකු අයියගේ වයිෆ්. එයා තමයි ඒව ගලවලා හදලා කරලා දෙන්නේ. අපි කැපකිරීමක් කරනවා නම් අපේ ජීවිතේ අපි කාටවත් වැටෙන්න මේව හදාගෙන නැහැ. මං කියන්නේ
දෙමං අවුරුදු 3ක් ගියා කියන්නේ කාටවත් ණය නොවී මගේ ගේ හදාගත්ත විදිහ. අපිට පුළුවන්. ලස්සන කතාවක් ඒක. ඒ කියන්නේ අපිට කොහොමද අපිව කලමනාකරණය කරගන්නේ කියලා අපිට තියෙන්න ඕනේ. ඔව්. දැන් කවුරුත් දන්නේ නැහැ නේ ඉතින් මම කළු ඇඳුමෙන් විතරයි යන්නේ කියලා පාට පාටේව දාලා. දැන් බෑ ආ. දැන් බෑ දැන් නෑ. ඒ කියන්නේ මගේ කැපකිරීම මං කිව්වේ. නෑ නෑ. ඇත්තටම නේද? ඔව්. ඊළඟට යන්නේ ඇත්තටම ඉතිරිය කියන එක අපි අවසාන වශයෙන් ඒ ගැන කතා කරොත් දැන් ඔයාලා දිහා බැලුවම උනත් නේද? ඒ කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න, ඇඳලා පැලඳලා ඉන්න, ලස්සනට ඉන්න, කොහේ හරි යන කෝපි එකක් බොන්න එළියට යන, කෑමකට එළියට යන, ඇඳුමක් පැලඳුමක් ගන්න. එහෙම කෙනෙක්ට හම්බ කරනවා වියදම් කරනවා. නේද? අද කාලේ අද ජීවත් වෙනා වගේ හැඟීමක්ද දන්නේ නැති ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ අතරේ එහෙම ජීවත් වෙන අයගෙනුත් සේවින් කියන වචනේ ඇහුණා දැන් අද මේ වෙලාවෙත්. ඉතිරිය කියන එක කොච්චර වැදගත්ද? එහෙම ජීවිතයක එහෙම ඉතිරියක් කරන්න පුළුවන්ද? එහෙම ඕනද? පුළුවන්. මම කිව්වා අර අපිට සැලකිය යුතු වැටුපක් හම්බ වෙනවනේ. ඒක නිසා අපිට ඇත්තටම ඉතුරු කරන්න බැරි නෑ. ඉතුරු කරන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් මම හිතන්නේ ඉතුරු කිරීම ගැන හිතන්නේ. අද හම්බ වෙනක අද වියදම් කරා, අද ජොලි කරා, ෆන් ගත්තා ඉවරයි. එහෙම නෙවෙයි. අපි හැම වෙලේම මේ හම්බ කරන එක යම් ප්‍රමාණයක් හෙට දවසේ අපි මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑනේ. අපිට මේ මොහොත ගැන විතරයි කියන්න පුළුවන්. ඊළඟට මෙතනින් මම එළියට බහින තප්පරේ මට මොනවා වෙයිද කියලා දන්නේ නෑ. ඒක නිසා හැම වෙලේම ඒ ඊළඟ තප්පරය වෙනුවෙන් අපි කීයක් හරි ඉතුරු කරලා තියෙනද අපි සතුටුයි. අපි අපි හරියට මේ එළියට යනවා, කෑම කන්න යනවා, ඇත්තටම අපි ඇඳුම් ගන්න යනවා, ඒ අපි ෂොපින් කරනවා. දැන් එහෙම අපිට වියදම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි හැම වෙලේම මොනවා හරි ඉතුරු කරලා තියෙන හින්දා. දැන් අපි දැන් සමහර වෙලාවට අපි ෂෙයා කරගන්නවනේ. දැන් අපි ෂෙයා කරන්නේ විශ්වාස කරන්න මම සමහර දවසක ගෙවන, සමහර දවසවල නැගගෙන, සමහර දවසවල නිරෝගී වෙනවා. අපිට එහෙම ෂෙයා කරන්නවත් ඕනේ නැහැ. හැබැයි අපි මේ වෙන මොනවත් කරලා නෙවෙයිනේ. අපි මේ රඟපාන එක ඇතුළෙන් හම්බ කරලා. මට හැබැයි මට මෙහෙම එකක් තියෙනවා. මට මම රඟපාන එක 100%ක්ම මේ වියදම් කරත් මට අනිත් පැත්තේ මගේ ස්වාමි පුරුෂයාගෙන් මට හම්බ වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මම ආසයි ස්වාධීනව මම හම්බ කරන දේ මම ඉතුරු කරලා මම වියදම් කරන්න. ඒක නිසා අපි අපි ඒක කරනවා ඇත්තටම. අවංකවම අපි හැමෝම ළඟ හදිස්සියකට කවුරු හරි කීයක් හරි ඉන්නොත් දෙන්න තියෙනවා. ඒ තමයිනේ. එතන තව වචනයක් මට එලිහෙට ගන්න පුළුවන් ආත්ම ශක්තිය කියන එක. තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව තමන්ට පුළුවන් නම් තමන්ගේ ශක්තියෙන් ඒක ගොඩනගා ගන්න, ඉතිරි කරන්න, ලස්සනට ඉන්න, සැහැල්ලුවෙන් ජීවිතයක් ගෙවන්න, ජීවිතේට දේවල් එකතු කරගන්න. මම හිතන්නේ දැක්කම පේන ලස්සන රංගන ශිල්පිනීන් දෙදෙනෙක් එක්ක ලස්සන ඇතුළේ ජීවිතේ ආයෙ මතු කරගන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. ඔබටත් එහෙම දැනෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. අපි බොහොම සැහැල්ලුවේ ජීවිතය ගෙවන විදිය ගැන කතා කරා. ජීවිතේ සැලසුම් වෙන්නේ කොහොමද කියලා කතා කරා. සමාජෙත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා කතා කරා. සමහරතෙන් අපි ඉනාවේ හිටියා වගේම බොහොම සංවේදීව අහගෙන හිටියා. මම හිතන්නේ නෙල්ලීඩියක් වගේ රහ ගොඩක් තිබුණා. මේ පැයක් අපි ගෙවුවා කියලා හිතනවා. ඒ වෙනුවෙන් අපේ දයාබර ජයනි අක්කට, ආදරණීය පියුමිට දෙන්නටම බොහොම ස්තුතියි. දැන් අපරාධ කියලා හිතෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ අර හැමදාම නෙවෙයි හිටපු ගමන් එනවා නේ නැගිටින්න බෑ වගේ එකක්. එහෙනම් තුදෙනත් එක ගිහින් ළඟදී උදාසක කෝපි එකක් හැමිලා තව විස්තර ටිකක් අපිට ඉතුරු කරගන්න. අපි ආයෙත් ඔහු අනිද්දා ඒක වෙනවා. එහෙනම් සතුටු. කොහෙද යන්නේ? එන්න කෝල් එකක් දිරේනෝ. අන්තිමට මනෝජ් මේක කියන්න ඕනේ. අපි ආසයි හැමෝම සතුටෙන් ලස්සනට ඉන්නවට, සරලව ජීවත් වෙනවට, හැමෝම නිදහසේ සතුටෙන් ජීවත් වෙන අනිත් කෙනාව තේරුම් අරගෙන හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්. සතුටම ලැබේවා ඔබටත් ඔබටත්. අපි නුගසවලින් ආයි හම්බ වෙමු කෙටි විරාමයක් කරා.